කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද මගේ ආදරණීයන්ට සුභම සුභ සතියන්තයක් කියලා ඔන්න මම අදත් අරගෙන ආවා ලස්සනම ලස්සන ඩේලොග් එකක් ඉතින් ඩේලොග් එකක් කියුවට උදෑසනවල් දෙකක් තමයි මම අද ඔයගලන්ට අරගෙන ආවේ ඉතින් මොකද මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ අපේ ජීවිතයේ හැම දවසක්ම එක වගේ නැහැනේ ඉතින් ඒක නිසා එක එක දවස් එක එක විදිය නිසා මගේ උදෑසන දවස් දෙකක් ගෙවිච්ච විදිය තමයි මම ඔයගලන්ට පෙන්වන්න ආවේ ඉතින් ඔයාලට මතක ඇතිනේ ගිය සතියේ මම කිව්වා අපේ ජීවිතේ හැම දවසක්ම එකම වගේ තියෙනවා නම් අපි හැමෝටම හැම දවසක්ම මතක තියෙනව නේද ඉතින් අපිට හැම දවසක්ම අපේ ජීවිතේ මතක හිටින්නේ නැත්තේ එක එක දවස් එක එක විදිය වගේම එකාකාර නොවන නිසායි ඉතින් අපේ ජීවිතේ සමහර දවස් හරීම පාළුවෙන් ගිවිලා යනවා සමහර දවස් ගොඩාක් අපි කාර්යබහුල වෙනවා සමහර දවස් ගොඩාක් සතුට වෙනවා සමහරක් දවස් තියෙනවා අපි ආසම නැති ගොඩාක් දුබර දවස් නේද ඉතින් ඒක නිසා අපේ ජීවිතේ හැම දවසක්ම ප්‍රබෝධයේ මුණ දෙන්න ඕගලන් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔන්න අද දෝනියට යුනිවර්සිටි යන්න තිබ්බා ඉතින් ඒක නිසා එයාට උදේට ගෙනියන්න ෆ්‍රයිඩ් රයිස් එකකුයි ඒත් එක්කම චිකන් එහෙම ගෙදලා තිබ්බේ නැහැ අනිත් එක තිබුණත් ඉතින් උදේට ටිකක් අමාරුයි නේම කූල් ඇරලා එහෙම හදාගන්න නේද එහෙම වුණොත් සමහරලාට මම කරන්නේ ෆ්‍රීස් එකෙන් අරගෙන එහා පැත්තේ කෑලිම් ෆ්‍රිජ් එකේ තියාගන්නවා ඉතින් ඒ වුණාට මම සොසේජස් වගේක් හොඳට ඩෙවල් එකක් වගේ හදලා බිත්තරයක් තම්බලා තමයි දෝනිට යුනි යන්න හදලා දුන්නේ දෝනි ඉස්කෝලෙන් නැවතුණාට පස්සේ ටිකක් උදේම නැගිට ගන්න වැඩි මට ටිකක් හරි අමාරුයි. ඉතින් යුනි යන්නේ ආ සතියේ දවස් 3ක් වගේනේ. සමහර දවස්වලට එයා කෑම එපාත් කියලා කියනවා යාළුවොත් එක්ක එළියෙන් ගන්නම් කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම යාට සල්ලි දෙනවතට. ඉතින් කෑම කන්න කියලා යාළුවොත් එක පවුනේ නේ ආසයි නේ ගොල්ලන්. ඉතින් හැරි කොල්ලත් නැගිට ගන්න උදේ පාන්දර කීයේ වුණත් අපි කීයට නැගිට්ටත් එයා නැගිට ගන්නවා. ඉතින් අක්කි වැරළන්නේ එයාත් ඔන්න නැගිටගෙන. ඉතින් තාත්ති ගිහිල්ලා යව පාරට දාලා එනවා ඊට පස්සේ ඉතින් ධෝනි වැරලා තමයි මම ඉතින් තේක බොන්නේ මම තේ බොන්නේ නැහැ ඉතින් මම කෝපි බොන නිසා චුට්ටක් රිලැක්ස් වෙලා කෝපි එකක් බොන්න යන්නේ මොකද මට තව වැඩ තියෙනවා ඉතින් හරියම අද කාර්යබහුල දවසක් තමයි මම ඔයගලන්ට අරගෙන ආවේ ඉතින් ගිය සතියේ වීඩියෝ එකේදී මෙන්න මේ විදිහට කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා එයා ගොඩක් ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඒ වගේම ගොඩක් රෑ වෙනකම් එයා ෆෝන් එක බලනවා ඒත් මේ වගේ වැඩ කරගන්න හරි අමාරුයි ඒකට මොකද කරන්න කියලා. ඉතින් මම හිතුවා මගේ අත්දැකීමෙන් මං මේ දේවල් කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ කියලා ඔයාලට චුට්ටක් අද වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් හොඳයි නේද මේ මාතෘකාව ඇත්තටම. මං හිතන්නේ ගොඩක් අයට මේ ගැටලුව තියෙනවා. ඔයාලා දන්නවනේ මම කියන්නේ සෝෂල් මීඩියා ගොඩක වැඩ කරන ඒත් එක්ක මේවා ගොඩක් පාවිච්චි කරන කෙනෙක්.
YouTube platform එක, ඒ වගේම Facebook එක, Instagram එක සහ TikTok කියන මේ platform හතරෙම මම ගොඩාක් content creator කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මම ඒවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඇත්තටම මගේ රැකියාවේ දේවල් ඒකට එකතු කරලා රැකියාව තව ටිකක් වැඩි දියුණු කරගන්නයි. ඉතින් එහෙම නැතුව ඔයා කිසිම දෙයක් කරන්නේ නැතුව අපි හිතමුකෝ ඔයා content creator කෙනෙක් නෙමෙයි. නමුත් ඔයාට TikTok account එකක්, එහෙමත් නැත්නම් Facebook account එකක්, YouTube account එකක් මේ හැම දෙයක්ම ඔයාට තියෙනවා. ඒව ඔයා තියාගෙන ඉන්නේ ඒව නිකන් බලන්න, වෙන අයගේව බලන්න, stress release කරගන්න, අලුත් දේවල් හොයන්න, අලුත් දේවල් දැනගන්න, විනෝදයට ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඔයා මීට පස්සේ ඔයාගේ සෝෂල් මීඩියා හැම ප්ලට්ෆෝම් එකක්ම එයාලා හදලා තියෙන්නේ ඔයාලට ඒව කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ අපි හිතමු මේ හැම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකකම ඔයා එකපාරකට හෝ දෙපාරකට වඩා යම්කිසි කෙනෙකුගේ හෝ යම්කිසි කන්ටෙන්ට් එකක් බැලුවොත් එහෙම මේ හැම ප්ලට්ෆෝම් එකේම ඇල්ගොරිදම් එකක් තියෙනවා. ඒ ඇල්ගොරිදම් එක හදලා තියෙන්නේ නැවත නැවත ඒ දේවල් ඔයාලට රෙකමන්ඩ් කරලා පෙන්වන්නයි. අපි හිතමු ඔයා සමහර දේවල් කිසිම වැඩ කරන්නේ නැහැ. ඒත් ඔයා ඒව නිකන් බලනවා. ඒ වයින් ඔයාට ගන්න කිසිම දෙයක් නැති වුණාට ඔයා නිකන් ඒ වාර අපි කියන්නේ නිකන් ජොලියට වගේ බලනවා කියලා. ඒවා බැලුවාම ඒවා දිගටම ඔයාට පෙන්වන්න යනවා. එතකොට YouTube වගේම TikTok ඒත් එක්කම Facebook මේ Google මේ හැම එකක්ම ගොඩක් ඒවා එකකට එකක් link වෙලා තියෙන. ඒක නිසා ඔයා Google එකේ හොයන දේවලුත් ගොඩක් වෙලාවට YouTube වල, TikTok වල, Facebook වල ඔයාට recommend කරලා පෙන්වන්න බලනවා. ඉතින් ඒක නිසා ඉන්ටර්නෙට් එක එහෙම කරා කියලා ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ඒ අවශ්‍ය දේවල් කන්ට්‍රෝල් කරගන්න. අපි හිතමු TikTok එකේ ඔයා ආස නැති කෙනෙක්ගේ වීඩියෝස් ඔයා නිතරම බලනවා. ඔයා යාට ආසත් නැහැ. ඒ වුණාට ඒව රෙකමන්ඩ් වෙවි ඔයාට එනවා. ඒ නිසා ඔයා බලනවා. ඔයාට පුළුවන් ඒකෙම තියෙනවා සෙටින්ස් වල not interest කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට ඔයාට ඒක not interest කරලා ඒක බලන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒත් එක්කම YouTube වලත් මේ ඔප්ෂන් එකම තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ මම නම් මගේ ප්ලට්ෆෝම්ස් වල මම ගොඩාක් වෙලාවට ඒවා කන්ට්‍රෝල් කරගෙන තියෙන්නේ. YouTube එකේ නම් ගොඩාක් වෙලාවට මම බලන්නේ මගේ රැකියාව හා සම්බන්ධ දේවල්. ඒ කියන්නේ මේකප් කරන දේවල්, මේකප් කලාව හා සම්බන්ධව අලුත් දේවල්, හෙයාර් ස්ටයිල් ඒ වගේ දේවල් තමයි මම ගොඩක් වෙලාවට බලන්නේ. ඒත් එක්කම ඔයාට ෆෝන් එකේ සටහනක් දාගන්න පුළුවන් ඔයා කොච්චර මොබයිල් ඩේටා පාවිච්චි කරාද, එතකොට ඔයා ස්ක්‍රීන් ටයිම් එක කොච්චර පාවිච්චි කරාද කියලා ඔයාගේ ෆෝන් එකේම ඔයාට සටහනක් දාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයා සෝෂල් මීඩියා ඉන්ටර්නෙට් එකේ කොච්චර වෙලා දවසකට හිටියාද කියලා ඒ සටහන මගින් බලාගන්න පුළුවන්. ඔයාලගේ හැමෝගෙම දැන් තියෙන ස්මාර්ට් ෆෝන්ස් වල ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒ කියන්නේ ස්ක්‍රීන් ටයිම් එක බලාගන්න පුළුවන් කොච්චරලා ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියද කියලා. ඒක නිසා ඒත් එක්කම මං කලින් දවසේ කිව්වනේ අපිට වීක්ලි ප්ලෑන් එකක්, ඩේලි ප්ලෑන් එකක් නැති වුණත් අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි ඔයා මේ වගේ ෆෝන් එකට එහෙම නැත්තම් මේ වගේ සෝෂල් මීඩියා වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක් නම් අන්න ඔයාට බෙස්ම පොයින්ට් එක තමයි ඔයා වීක්ලි ප්ලෑන් එකක්, ඩේලි ප්ලෑන් එකක් තියාගන්න එක. ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න. හොඳයි නේද ඒ අදහස? බලන්නකො ඉතින් නේද ලස්සනට අපේ මාතෘකාවට ආපු විදිය. ඉතින් ඔයා මේ වගේ ෆෝන් එකට, සෝෂල් මීඩියා එකට ගොඩාක් ඇඩික්ට් වෙලා ඉන්නවනම් ඔයා ඔයාට ඵලදායි දේවල් විතරක් බලන්න මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාගේ ශේෂ්ත්‍රය, ඔයා වෘත්තියේ තැනක් මොන හරි දේවල් කරනවනම් ඒ දේවල් ගැන, ඒ වගේම ඔයාගේ දැනුම වර්ධනය වෙන දේවල් සහ ඔයාට අවශ්‍යම දේවල් විතරක් ඔයා කන්ට්‍රෝල් කරලා බලන්න. ඒත් එක්කම ඔයා ඩේලි ප්ලෑන් එකක්, වීක්ලි ප්ලෑන් එකක් තියාගන්න. මම දවසට ෆෝන් එක යූස් කරන්නේ මෙන්න මෙච්චර වෙලාවක් පමණයි. ඊට වඩා මම පාවිච්චි කරන්නේම නැහැ. ඒත් එක්කම දැන් ඔයා Facebook වලට වගේ ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට නොටිෆිකේෂන් එනකොට ඒ සද්දෙට ඉන්න බෑනේ නේද? දුවගෙන ගිහින් බලන්න හිතෙනවනේ. සමහර අය WhatsApp groups හදාගෙන ඒවයි chat දාගෙන එහෙම ඉන්නවනේ. ඒවා ඉතින් අර නොටිෆිකේෂන් එනකොට ඔයාට ඉතින් ඉන්න බෑ නේද?
පොඩ්ඩක් අර ඇඩික්ට් වුණාම ඉතින් ඒ නොටිෆිකේෂන් ඔයා සවුන්ඩ්ස් ඔක්කොම ඕෆ් කරන්න. එතකොට ඔයාට නොටිෆිකේෂන් එන්නේ නැහනේ. Facebook එකෙත් ඔයාට නොටිෆිකේෂන් වලට සවුන්ඩ්ස් ඕෆ් කරලා තියන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරලා බලන්නකෝ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ සෝෂල් මීඩියා වල අනවශ්‍ය දේවල් බලන්න ඔයා ඇඩික්ට් වෙලා ඉන්නවා නම් ඔයාගේ ජීවිතේ ගොඩාක් කාලයක් ඔයාට අපතේ යනවා කියලා තේරෙයි. එතකොට මම දවසක් වීඩියෝ එකක් දැක්කා. එයා ගේමින් කරන කෙනෙක්. ඒ කියන්නේ අර ගේම් ගහන්නේ, අපි කියන්නේ ඔය මොබයිල් ගේම්ස් ගහන්නේ, ඉතින් කම්පියුටර් ගේම් මේ වගේ ගේම්ස් කරන එක්කෙනෙක්. ඉතින් එයා අවුරුදු 10ක්ම ගේම් කරලා ඒවා ගොඩක් දිනලා එහෙම කෙනෙක්. ඉතින් එයා ඊට පස්සේ එයාගේ කතාව කියනවා. එයාට අවුරුදු 10ක්ම එළියේ මොනාද වෙන්නේ, මගේ රිලේෂන්ස්ලා එක්ක මොනාද හරියට කනෙක්ෂන් එකක් තියාගන්න බැරි වුණා, පේරන්ට්ස්ලත් එක්ක කනෙක්ෂන් එකක් තියාගන්න බැරි වුණා, හොඳ රිලේෂන්ෂිප් එකක් යාට තිබෙන්නේ, යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරි වුණා. ඉතින් එයාගේ ජීවිතය අවුරුදු 10ක්ම කාමරය ඇතුලේ ගේම් ගහලා තමයි ගත වුණේ කියලා එයා ගොඩාක් දුකෙන් කියනවා. ඉතින් ඔයාලගේ ජීවිතේ ඒ වගේ වෙන්න දෙන්න එපා. කාමරය ඇතුළට වෙලා ඔයා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා නම්, අපි අර කියන්නේ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා කියලා, අපි අම්මලා තාත්තලා කියන්නේ ඔයාලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා කියලා. ඉතින් ඒකත් ඔයා පාවිච්චි කරන්න. මොකද අපේ ලංකාවගේ පුංචි දිවයිනක් ගොඩක් දේවල් අපි දැනගන්නේ ඇත්තටම ෆෝන් එක, කම්පියුටර් එක, ඉන්ටර්නෙට් එක හරහානේ. ඉතින් ඒ වුණාට ඔයාගේ ජීවිතේ හොඳම කාලය නැති වෙන්න දෙන්න එපා. ඔයා ෆෝන් එකට ඇඩික්ට් වෙලා හොඳේ ඒක මතක තියාගන්න. මෙන්න මේ බොටල් ටොපර්ස් ටික මම ගත්තේ ඩාරස් එකෙන්. මේකේ මට මතක කෑලි 8ක් හරි 12ක් හරි තියෙනවා. ඒ සේරම 3000 ගාණක් තමයි වුණේ. හරීම ලස්සනයි ඒවා. මම මේ වගේව ඇත්තටම හොය හොය හිටියේ. පස්සේ තමයි ඩාරස් එකෙන් මට මේක හම්බුනේ. මේ වගේ ක්ලීන් කරන්නත් ඒකේ බ්‍රෂ් එකක් තියෙනවා. හොඳම බෙස්ම ක්වලිටි එකේ ඒවා. මොකද ඒකේ ලියලම තිබ්බා මේක රටින් ගෙනන එකක් කියලා. මේ වගේ වහන්න පුළුවන්. ඉතින් පොල් තෙල්, විනිග, එතකොට එක එක ඔයිල් ජාති වගේ දාන්න. මේ ටොපර්ස් මාරම ලස්සනයි. හරිද? ඉතින් මම හිතුවා ලස්සන ලස්සන වයින් බොටල්ස් ඒ වගේ මගේ ප්ලාස්ටික් බෝතල් වලනේ මගේ ඔයිල් එහෙම තිබ්බෙන් ඒව පොඩ්ඩක් වෙනස් කරලා මම ලස්සන වයින් බෝතල් ටිකක් එහෙම හොයාගත්තා. මේක නම් ඇවිල්ලා අර රම් කියලා කියන්නේ ඒ බොටල් එකක්. ඒක මම විනාකිරි දාන්න මං හොඳයි කියලා හිතලා ඒක ගත්තා. මේක නම් ඇවිල්ලා වයින් බොටල් එකක්. ඉතින් බලමු මම මේ ඔක්කොම ක්ලීන් කරලා ඒවයි තියෙන ලේබල් ඔක්කොම උණු වතුර දාලා සේරම අයින් කරා, සෝදලා දැම්මා. චුට්ටක් උණු වතුර වල දාලා තියන්නේ එතකොට ඒ ලේබල් ගලව ගන්න පුළුවන් හිමීට. දවසක් වගේ හොට් වෝටර් පොඩ්ඩක් ගොඩක් සැර උණු වතුර නෙමෙයි සාමාන්‍ය හොට් වෝටර් වල දාලා තියන්නේ එතකොට ඒ ලේබල් එක ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ පොල් තෙල් බෝතලේ මම තියලා තියෙන මේ ප්ලාස්ටික් බෝතල් එකම තමයි. ඉතින් කැතයි නෙනේ දෙක. ඒක නිසා මම ඔක්කොම අලුත් කරා. Thank you.
කලින් මම විනාකිරි දාලා තිබ්බේ මෙන්න මේ දැන් වක් කරන එකේ. ඉතින් විනාකිරි දාන්න හොඳ කළු පාට බෝතලයක් කියනවනේ. ඉතින් ඒක නිසා මේ බෝතල එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා විනාකිරි දාන්න. මොකද කළු පාට බෝතලයක් නිසා එක. හැබැයි මම අර කලින් පෙන්නපු කළු බෝතල් දෙක ගත්තේ මම කඩෙන්. ඒකේ වෙනම ටොපස් තිබ්බා. ඉතින් මම විනාකිරි වලට අර වගේ මෙටල් එකක් දාන්න බැරි නිසා ඒ ටොප් එකක් ගලලා විනාකිරි එකට දාලා ඒ බොටල් එකට මම මේ අලුතෙන් ගත්ත ටොප් එකක් දැම්මා. ඉතින් මම ෆෝන්ස් ගැන කතා කරගෙන හිටියත් එක්කම ඔයාලා දකින්න ඇතිනේ අද මම කොච්චර බිසි දවසක්ද කියලා. අද මට ඩ්‍රෙසින් එකකුත් තිබ්බා. ඉතින් විශේෂයෙන්ම මගේ ක්ලයන්ට්ලා ආවොත් එහෙම මම යාළ වෙනුවෙන් පැය 3ක් 4ක් අනිවාර්යෙන් වැය කරන්නම ඕනෙමයි. ඉතින් ඒව ඉවර කරලා තමයි මම පල්ලෙහාට ඇවිල්ලා මගේ කිචන් එකේ වැඩ, ඒත් එක්කම ගෙදර වැඩ, උයනේවා ඒ දේවල් කරන්න. අනිත් එක ඩ්‍රෙසින් මම ආවොත් එහෙම මුළු දවසම බාරගන්නේ නැහැ. මොකද මම කැමති නැහැ ඒ වැඩ නිසා මගේ ගෙදර වැඩ පාඩු වෙනවට. දවසකට මම උපරිම ඩ්‍රෙසින් 4ක් හෝ 5ක් තමයි ගන්න. ඒවත් මම උදේ වරු ඒවා විතරයි ගන්නෙ. එතකොට මට ගෙදර වැඩ ටික කරගන්න පුළුවන්නේ. අනිත් එක තමයි සමහරලාට ගොඩාක් ඩ්‍රෙසින් වැඩ ආවහම මට ගෙදර වැඩ කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඒ වැඩ පාඩු කරගන්න බැරි හන්ද තමයි මම ගොඩාක් මට අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ මට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට මගේ එනර්ජි කැපැසිටි එක අනුව තමයි මම ඩ්‍රෙසින් වැඩ බාරගන්නේ. ධෝනි හිටියා නම් එහෙම උදේට මැෂින් එකේ තියෙන රෙදි ටික වැලේ දාලා ඒත් එක්කම පල්ලෙහාමට කෑල්ල අස් කරලා දීලා එහෙම කරන්නේ එයා තමයි. ඉතින් අද එයා යුනිය ගිය නිසා ඒ සේරම මම තමයි කරන්නේ. ඉතින් මම මේ රෙදි ටික දදා ඉන්නකොට එයා මට මැසේජ් එකකුත් දැම්මා. මම ඊට පස්සේ පින්තූරයක් ඇරියා මම මේ රෙදි දානවා කියලා. එයා ඊට පස්සේ මට ලියලා එවලා තිනවා මම හිටියා නම් ওই ටික ඔක්කොම කරලා දෙනවා කියලා. දෙවකින් එකේ වාසිය වෙනව නේද? දුවල හරිය ආදරේ නේද? මලට ඉතින් මතක තියාගන්න ඔයා මොන දේ කරත් ඔයාගේ ජීවිතේ හැමදේම බැලන්ස් කරගන්න ගොඩාක් වෙලාවට හැමෝටම අමාරුයි. ඒ කියන්නේ සමහර අය දරුවන් වෙනුවෙන්ම කැප වෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ අමතක වෙනවා. තවත් සමහර අය තමන්ගේ ජීවිතේ වෙනුවෙන් කැප වෙනවා, තමන්ගේ ජීවිතේ වෙනුවෙන් දුවනවා, තමන්ට දරුවන්ව මගහැරෙනවා. තවත් සමහර අය ඉන්නවා
කාලය කියන දේ කිසිම වටිනාකමක් නැතුව ඒ කාලේ නිකන් අපතේ යවන්නේ කියන්නේ සමහර අය මම දකින්නවා යාලට බබාලා හදා ගන්නත් උදව්වටයි ඉද්දී එයාට ආර්ථික ප්‍රශ්න නැතිව තියෙද්දී හැමදේම තියෙද්දී තමන්ගේ නික කාලය නිකන් අපරාදේ ඔහේ කාලා බීලා නැති කරලා දානවා. ඉතින් එහෙම කරන්න එපා. හැමදේම විශේෂයෙන්ම කාන්තාවකට ගොඩක් දේවල් බැලන්ස් කරගන්න ගොඩාරියක් අමාරු. ඉතින් අපේ ජීවිතයේ ඒ තරාදිය මේ ජීවිතේ ජීවිත ගමනේ අපේ මේ තරාදිය දරුවෝ පවුල් ජීවිතය ආර්ථිකය රැකියාව මේ කියන හැමදේම කාන්තාවකට ඒ එකම තරාදියට දාලා එකම මට්ටමේ තියාගන්න ගොඩක් අමාරුයි. ගොඩක් වෙලාවට එකක් පස්සේ යනකොට එකක් හැම වෙලේම තරාදියේ පැත්තක් පහත් වෙන්නම බලනවා. ඉතින් ඒක නිසා ඔයා හැම වෙලේම මනසින් ඔයා ශක්තිමත් වෙන්න විශේෂයෙන් මං කලින් කිව්වා වගේ යම්කිසි දේවල් වලට ඔයා ඇඩික්ට් වෙන්න එපා. ජීවිතේ අපිට අවශ්‍ය දේවල් විතරක් අපිට හරවත් දේවල් වලට විතරක් ඔයා යොමු වෙන්න. ඔයාට හිතෙනවා නම් ඔයාගේ කාලය ඔය අපරාධේ මම නාස්ති කරන්න කියලා ඔයාට ඔයා ෆෝන් එකට එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට එහෙම නැත්නම් කම්පියුටර් ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක් ඔයාට ඒක සම්බන්ධව ගොඩක් දැනුමක් ඇති තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක අරහම ඔයාගේ ආර්ථිකය තව තවත් වැඩි දියුණු කරගන්න. ඉතින් ඒක නිසා අපරාධි වගේ ලස්සන ජීවිතේ සුන්දර කාලේ නිකන් ගෙවා දාන්න එපා. මතක තියාගන්න. ඉතින් හැම වීඩියෝ එකකින්ම හැම දවසකින්ම මට ඔයාලට ගේන්න ඕනේ හරවත් දේවල්. ඇත්තටම මගේ ජීවිතේ හැමදාම ලස්සන පිටුවක් අරන් එන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් ඕගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගනී කියලා. ඉතින් අදත් මම පෙන්වේ මගේ මම ජීවත් වෙන දවස කොච්චර මම වැඩ කරනවද කියලා. ඉතින් මම ගොඩාක් බිසි කෙනෙක් ඇරෙන්න එහෙම බිසි කියලා මම හැම වෙලේම මම මාව අමතක කරන්නේ මගේ පවුල අමතක කරන්නේ පේනවනේ ඔය මගේ බලසුරතලත්. ඉතින් හැරි කොල්ලත් හැම වෙලෙම මාත් එක්කම තමයි ඉන්නේ. හැමදේම මම කරනවා. පිනක් දහමක් කරන්න ඕන නම් මම ඒ දේවලුත් කරනවා. ඉතින් ජීවිතේ ඔයා කවදා හරි මරණ මංචකයේදී හරි ඔයා සතුට වෙන විදියට ජීවත් වෙන්න දේවල් මගහැර ගන්න එපා. ඔයාට ලස්සන රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් ඔයාගේ ආදරණීයන් ඔයා හොඳින් දැක බලා ගන්න. ඒගොල්ලන්ව කවදාකවත් නැති කර ගන්න එපා. ගොඩාක් කාන්තාව මම දකිනවා හොඳ ස්වාමිපුරුෂය ඉන්න හොඳ ආදරෙන් එයාලට ගොඩාක් ආදරෙන් හිටියට තමන් අතින් වෙන්න තියෙන ගොඩාක් යුතුකම් ඒගොල්ලන්ට මගහැරිලා යනවා. ඉතින් කවදාකවත් ඒ වගේ වෙන්න එපා. ඔයාගේ ජීවිතේ ඔයා වෙනුවෙන් ඉන්න ආදරවන්තයින්ව ආදරණීයන්ව ඔයා අමතක කරන්න එපා. දරුවන් ඔයාගේ ස්වාමියාව ඒගොල්ලන් එක්ක හොඳ සම්බන්ධතාවයක් හැම වෙලේම තියාගන්න. ඉතින් අද වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ මොන හරි දෙයක් හිතට ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් ආයි දවසක ලස්සනම ලස්සන ඩේ බ්ලොග් එකක් අරගෙන ඔයගොල්ලෝ ළඟට එන්නම්. එහෙනම් ඉතින් ගිහිල් එන්නම් ගොඩාරියක් ආදරේ පරිස්සමට ඉන්න. තෙරන් සරණයි. Thank you.